මේ පිනතුම් වෙලාවේදී කවුරුත් බණපදයක් අහන්නයි සූ දැනම්වෙලා සිටින්නේ. අපට අපි දන්නුව අපේ රටහි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මොකයෙන්ම පහළ වනාවූ ධර්මය පළවිනි ධර්ම සංගායනවිද තමයි මේක රැකගන්න වැඩ පිවෙලක් ෙදදුන සත් පන්නු ගවාහ දවාරයයේදී. හාකාශ්‍ය හරතන් වහන්සේ ආනන්ද මහරතන් වන්සේ උපාලි මරතන් වන්සියාදී උතුමන්ගේ ප්‍රධානත්තියෙන් අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් ඒකදි තමයි තැන්තැන්ගල නොයෙක් විදිර විශසිරීල තිබිච්ච ධර්මය මාසුතුනක් සජ්්‍යායනා කරල මේක පිළිවෙලක් කල්ල මේ ධර්මය කොටස් වඩ වෙන් කල්ල බෙදලලා ගුරු පරම්පරා ආචරි පරම්පරා ශිශෂ්‍ය පරම්පරාගලඩටකේ වගකීම බාරදුන්න මේගත මේ වැදදිගත්ම කාරණාව ඇතම මේ ධර්මය මේ වෙනකොට අරමේ වෙලා. ඒ වගේම ඒ ධර්මය අපිට ධර්මාස්සුක රජ්ජිරුවන්ගේ ධර්ම විජය ව්‍යාපාරයේ නිසා මොග්ගලි පොතිෙස හරාතන් වහන්සේගේ ඒ ප්‍රධානත්තයෙන් පවත්තන්නට යෙදුණු සුංව ධර්ම සංගායනාව පසුබිම් කරගෙන මහා මහින්ද මහරතන් වහන්සේ ඒ උතුම් දහම අපේ රටට අරගෙන ව නිලවසේ. අරගෙනවිල්ල අරිට්ට හාමුදුරුුවගේ උතුමල්ලව අපේරට ජනතාවට මේ නු තේරෙන් අප පහැදිලිතම් පැදිලි කරමි අටවා වර්ග හැදුව පච්චර අට්ටගතා කුරුන්දිී අට්ටකතා මහා අට්ටගත සර්මය තිබුණි සිංහලෙන් එල බාසාාවෙන්. කෂ්තුවර්ෂ පස්්විනිශය වසේදී බුද්ධගෝෂ හාමුදුරු දකුණු ඉන්දයාාවවින්දර ලංකාට වැඩම කරවල ලංකාවිමේ ත්‍රිපිටක ග්‍රන්තබල් විසේෂයෙන් සූත්‍ර අවිධර්මාදී වස්සයෙන් බෙදී තිබුණු මේවාට අටුවල් ලියව්වා. උන්වහන්සිට ලොකු ගැටළුවක් ඇැතුවන. කද්දි ගැටලුව මේ ධර්මය නෙක්ලේසි උතුමන් ගේ ප්‍රකාශයන්. බුදුදහමතුළ බුද්ධ භාසිත ශ්‍රාවකභාසිත ඉසිභාසිත දෙවබාසිතය. මේ කරුණු හතරක් තුළයි බුදු දහම ගොඩනැගිල තියෙන්නේ ඇබක් බුදුර ජාණන් වවාචි මේකක් හැම දෙයක්ම හරිිය කියලා බුදුහාමුදුරින් අනුමති. විසාක දම්ම දින්න කත්තයිදි විසාග ගිහිල්ල බුදුහාමුදුරන්ට ඔක්කෝම කතන්ද වී භාර්තාවල් සහිතෝ කියන. තමන් අහපු ප්‍රශ්නහා ඒවට දම්මදින්නා දේපු පිළිතුුරු. දෙන්නම එකම ජීවිත කමශමී ෝයෙන් ගත කළ දෙන්නම අන්තිම ප්‍රශ්චිම භවික සත්‍ය වසයෙන් ගිහිකේවල් අත්හදාල ිහිල පැවිදි වෙලා ධම්ම දින්න මෙහෙනවරකත් විසාකත් ආරාමිකත්වාසය කර. විසාකෙ දක්ස බැලූ දම්ම දෙන්න මොනවාගේ අවස්ථාවක දැන් ඉන්න කියන එක. ඒයන්න උතුමයි හොයාගැනකි. ගිහිල ප්‍රශ්න විමිසල ඒවට දම්ම දෙන්න උත්තරදුන්න උත්තර දුන්ාන් පස්සේ විසාකම ක්කෝමදීමල් අරවෙන බුදුහාන්දුරුවලඟට ගේල මේක ප්‍රශ්නෝත්තර මාලාවක් කොසේ මේක බුදුහාන්දුරන්ට මෙහ මැහව්වම මෙහෙමකිව් මෙහම්ව මෙහෙමකිව්. ඉදිරිපත් කරාව බුදුරජාණන් වහන්සේ විසාකේණි මගින් ඔය ප්‍රශ්න ඇහුවනම් මට දෙන්නද එන්නෙති ෝත්තරටක මේ කියලා අනුමත කර ධර්මයෙන් ඉහරට යනකොට්ට දෙන්න තියෙන පිළිසුර එකක් බොහට පත්වෙන. ඒක සැරියුත් මහරතරන අංචරක්්කිීවේ මේ සාඩි බපුත්්තා විශබතුදුන් කියන බනුවන් ම කියන බනවගේ කියලා. අනුබුදුවරය එක් ව කියෙන. සැරියුත් මහරතන සුබුදදුහාමුතුරුව වෙනුවට අඩු පාඩු සම්පපුණ කර උත්ත මේ අපිට අනුබුදුවරයා වෙන මින්තු රතරන් වසි අපිට ධර්මය අරණනාාප නිසා. ශාසනිකෝසි අනුබුධුවරයා කිය සැල්ලකන්නේ ැ උත් මහරත්තන්න පන්ා උත්තුන්තරින් අගරයි එටට ඒ වගේ බුදුරජාණන් වවාසද දෙයි දෙකයි කියති කෙළවන් ගනන් දන්න ඕනම කෙනෙකුට කියන්න තියෙන උත්තර එකයින උත්ත දෙකක් නෑනේ. ඒවගේ ධර්මයම් පරිපූර්ණච්චි පත්ච්ච උත්මයන්ටත් දෙන්න පුළම් පිලස එකක් බෝට පත්වනය ඇතම ධර්මවබෝධී ලබනවා ගන්නේ. එතට ඒවගේ බුදුරජාණන් වහන්සේ ඔයවගේ ශාවකයන් විසි දේශනා කරපය දෙවියන් විස දැනුගතයි විසින් ගේීපු දේවන් අඩු පාඩු සම්පූර්ණ කල්ල බුදවාමදුරු ඒකඇගේ කල දයනට සුල්ලාත පදම සූත්‍ර ද අඩුටික පිරෙව්වන්නේ බදුරජාන් ඕකන මෙන්න මේ කොටහත් දෙකතුර නාානන් හරි කියල අන්තියලබේ පුද්ජිව තුනුරුවන් අඳුවාගැනීම දක්වාම ගියට පස්සන ඒ කොට නිමවට පත්වෙෙන්නේ. එසර පන්නසනි ඒ ධර්මය අපි අපේ රටේ තමයි රැකගත්තේ. බලගම්ා රජ්ජිරුවන්කාලේ අවුරුද වටක් වරුසාාව නැතුති බිල අපේ රට උරත්තුනක් කොරුසාවායිල බුන්නෑ. අවුරුත්තුනක් සවයි අපේ රට බල පෑවේ. ඒකාරි භික්‍ෂනාාසල තේරුන් ගත්ත මේක රැකගන්නනම් ලේඛනගත කරන්න ඕන කියලා. එයනෝ ප්‍රදේසාාධිපති සැදැදි කෙනෝගේ. සහයෝග්‍යත් ලබාගෙන ලියව්වා. එ ලියෝපු නිසා අපිට බුදුදහම විනාසුන වී ඉතුරුණා. එනිසා මේරට හි තමයි බුදු්හන්දරගේ ධර්මය කවලං වෙන්නතුව මිශ්ෂවෙන්නතුව පිරිසිු දහම ඉතුරවෙලා තිීනරට. අපේ රට ඒ ධර්මය උරුමක් හරියෝොපේ. ඒනිසාඒධර්මය අරිටාදි සූතුර දරිට්ට හා මුදුරුවෝ සහ. ඒවගේ බුද්වාමතිරන කාලිදිම මේට යම්මෙන් ප්‍රතිවවිරුද අදහ දක්කොපවාහිටිය සුනක්කත් මහතරන්නා සංක සූත්‍රී අලගත්දූප සූත්‍ර අරිට්ටාමමුතුරු. ඒවගේ දිගන්දිකට යන විඤ්ඥානයක් තියලයි තියෙනවා අත්ති ආදිීවස්සී මුන්වහන්සේල දිගන්දිට යන විඤඥායක් තියනව කියල අද සිදදි පච්කරු ඒ වගේ බද්ධාලි භික්‍ෂුව බුදුරජාණන් වහන්සි විාල බෝජල ශික්ෂාපදය පනවනකෝට ඒ වෙලා මේකට විරෝධය පලකර ඒ බද්ධාලි භික්ෂ එචර ඒ වගේ පින්නතුනි ආපු ගමනක් නිසා අටුවචාරීන් වහන්සේලා කල්පනා කර මේ වගේ නෙක්ලේසි උත්තමයන්ගගේ දහම ක අපි කොහොමද විග්‍රහ කරලා නිවැරදි එඒ ේරුම්ගන්න බැරිතන් වි්ර කරනකොඩට බුදුහාමමුදුරන්ගේ මත්තය මේකේ හානියක්ක් නොයන විදිේර අපි කොහමති කට්ටිතු කරන්න ඕන. එලෙසා උන්වහන්සේලා යම්යම් ඒ සඳහා ප්‍රාමුවක් කදාගත්තා ඒ රාමතුුල ඉන්දගන තමයි මේ විග්‍රා කරේ අට්ටකතාවන සුත්ත සුත්තාලු ලෝම ආචරීවාද අත්තනු මති මොලික සූතේ දශ දේශ පටන නිදේශගේපු විදිේෙන උදේශකෑැන මොලි ූත්‍රය. එචුවට සුත්තානු ලෝම සූත්‍රයට අනුකූලව තියෙන වට පිටාව. ආචාරිවාදිි කළ කැන මේවා ගුරු පරම්පරවලින් එනේ වනි මේ පිළිබඳව මීට පෙර ඉඳපු ගුරුවරු මනවාද අදශ කියල තියන්නේෙ. මෙතන මේ එක කරුණුල්ලද මේ පිළිබඳ වූ මීට පෙර ගුරුවරු පවචල තියන අදස ආචරීවාද. ඉලට මේ ඔක්කෝකට එකතුගල් අරරෙන ඒ ඔක් තමන්තීරුම් ගන්න උකාරණය අත්තරුමති. තමන්තීරු තේරෙන්නේ තේරුම් ගන්න කොහොමද කියනක විස්තර කල්ල තියෙන. අන්නටවා ක්‍රන්ත ලම්පාදන කළ එච්චර ප්‍රවේශන් වෙලා. ඊළඟට යම්ගජ වාක්‍යයක් ගත් තම ඒ වාක්‍ය. යෙදිල තියෙන පෙළෙහි වෙනත් හැන් සහ ඒ බලල ඒවයිදම් කද්ද වෙකින් අදහස් කලති යම් පදයක් ගත්තම ඒ පදය පිළිබඳව විග්‍රහය ඇයි ඒ පදීප්‍රන්ධ විග්‍රහය කළ කියෙන්නේ වාවිද්‍යාන් කූලව වචනවල අරථ සංකෝජනය ව අර්ථය ඇකිලන සමහර වචනවල අර්ථ ව්‍යාත්්‍ය අර්ථයෙන් ්‍යප්ත වෙන එක ද්‍යසද භාවිච්චාාව වෙච්චේක හැමදේටම් බා විත වන්න පටන් ගන්නවා. ඒවගේ අර්ථ සංකෝච්චිනය අර්ථ නිශේදනය තමර වච්චනනා අර්ථය නැත්තවූ යනු කාලයක් යැනකොටට. ඒවගේ අර්ථ පරිවර්ත වෙන්. යම් වචනය කර්තය වෙනත් අර්ථය බෝඩට පරිවර්තන ව මේවා දැනගන්න තෝන. බුදුරජාණන් වහන්සේගේ මතනට ස්්මතු කරන්න වන බුදු හාහමුදුරුව මැතෙද මොකද කියන්න කියනෙනෙ. ඒ සඳහා ඒ පද්‍යයන් පිළිබඳව ඒ පද පිළිබඳව යෙදිලතියෙන වෙන තැංසාහ ඒවත්ක යෙදිලතියන සෙසු පද වාක්‍යයක් ගත්තම ඒ වාක්‍ය සමග යෙදිලතියෙන තැන්. ඒ වගේ ඒවිදියට ඒවයි ආක් විද්‍යාන කෝල්ලෝ වගේ විචරක් නෙවී ධර්මයච්චුල තැංවල කොහොමද මේ භාවිතා වෙලා තියෙන්න කියන මේවත් සැලකිල්ලට අර්රගෙන. තමයි මේ ධර්මය විග්‍රහ කල්ල විස්්තර කළ තියෙ නිසා අටුවාචාරීන් වහන්සේලාගේ මේ ධර්මයට හානියක් වුණේ නැහැ. හානියක් නොවෙන විදියට මේ ධර්මය අට්ටකතා ලියන්නට උන්වහන්සේලා පුොළුවන් තරම් ප්‍රාමු ආරක්ෂාව නැතරාම යොදාගෙන ඒ අනුව තමයි ධර්මය වික්‍රා කරින්. එජන පෙන්නතින එබඳු ප්‍රවේශංකරගෙනආපු දහමක් තමයි අපිට උරුම වෙලා තියෙන දරටසු අශෘතුම පපුතජ්ජනෝ කියලන පටන් ගන්නේ ආල නැතිකමතමයි ප්‍රධාන කාරණාව ධර්මශ්‍රවන ආනිසංස ගීන කොක් කීරුණේ අශතන්සුනොති සුතං පරියෝ දපති කංකං විතරති දෙෙටිං ජුම් රෝතයේ චිත්ත මස්ස පසීදති. එකකැන පිනතුන හල නැසේ දේවාල් ලහන්න ලැබෙන අවස්ථාව. ඒවගේ මහල තිය දේවල් පිළිොඳුව තියන සැක දුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා නානගොටන් සුතම් පරියෝදපති. ඒවා ධර්මය පිළිුවොඳ තියන හල තියනදේ තවතව පැහදිලිව කරගන්න ොළල්ලන් සුතම් පරියෝදපති. සැක දුරු කරගන්න පුළලාන්. න්තිර්ම ක්කෝ එකතු වෙලා සිත පහදවගන්නට ගලින් කාරනවත් යන දෙෙට්ටිං ජු රෝතිත. අපි මේ යන්න මඟ හරිද කියනෙ එක නිටටජු කරමය දසපු යක් ක්‍රියාවල අන්ති එක අන්තිමට ලක් වෙලා ජ කරමීතන දානන් සී ලංචිම දන්දීම සිල්ලකෙන් බාවනාකිරීම පින්දීෝ පෙන්න්න නොමුදංවීම ධර්මය දේශනාකිරීම සීම දේන සති. දෙ ඔොකෝ ලක්වේ ටජු කරමේට් නිවරදිව සම්මාධ ඉට්ටිගත වීම සඳහා මේ ඔස්සේ යන මාමත ඉතින් අදදවසේ මේ පින්නතුට මම් මේ දේශනා කළ බලාපෘතිනේ වැදගත්ම කාරණාවක් කාරණාව මේ ශ්‍රද්ධාව කියන එක අවශ්‍යතාවය වැදගත්කම ස්‍රද්ධ ප්‍රබේද ඒවගේ ්‍රද්ධාවක් නැතිගම නිසා අපිට වෙන හානිිය ශ්‍රද්ධාවයි ප්‍රඥාව ්‍රද්ධාවයි භක්ති අතර වෙනස මේ කාරණවල් පසුබිම් කරගෙන තමයි අද මේ ගාතාව මන් දේශනා කරෙන්. මේ ගාතාව දේශනා කරන්නේ ක ාරද්ජ බමනට කසිී භාරද්වාජ සූත්‍රයේ. එක පෙන්නතින කශී භාරද්වාාජ පචපත්තාන නංගල සස්ථානි පයුත්තනන් හොන්ති වප්පකාල. නගුල් පන්සීයක් වප්පකාලි වපුරන කාලයේ. යුද්දාගන සමයි ඔහුගේ කුමරයාය සීසාන්නේ මේ පිනතුු තේරන නගුල් පන්සියක්වාම කොච්චරලකු කුඹුරයායක් කුර ගොඩක් හුට තිබනන්ද කියලා පන්සේකංගන අදකාලෙ රැට පන් දම හිතුුවන්. හොචර විසාල මේ බමුණෙක් තමයි බමුණ උනට ඔහුගේ ජීවිකාව බමුණුකම නෙවේ දැ ඒකාල හැටියට එකක් කෙරගේ රාජකාරරි මනුස්මතිය බෙදල තියෙනවානේ අධ්‍යේන මධ්‍යේනං යජනං යාජනන්තතා දානං ප්‍රතිග්‍රහණ කරුණු හයත්යෙන් බමුණන්ගේ වගකීම කරුණු හයක් තියෙන මොකදද කරනු හය ඉගනීම ඉගැන්වීම. අධ්‍යයන මධ්‍යයන යාග කිරීම යාග කරවීම දැ භාවර වගේ කට්ටේ තනිකර හම්බේ චොක්කෝවම් ගෝධාවර ංගායින යායගේ අස පෝතිබුණ ඒ ගමින් එයාට විශාල ආදායමක් ලබුණන ලබනපසේ ඔක්කෝම එකතුකළ ලොහොකර යාගයක් කරපු එක බමනග ප්‍රදාාන කාරණනවත්තම යාග සංලනිධානය කිරීම යාග කිරීම කෝට දන්ත බබුණ කොඩ දන්ත සූත්‍රයේ දී හත් විශාල යාගයක් කරන්නේ හස්සී හස්සියය හත්තු කෙනැල මරන්න ලැහැ්තිි කරන්නේ බුදුහාමුතුරේ ඒ ප දේශය වැඩිය කල දනට බුදු හමුතුරුවන්ගේ ්‍රවිදා සොස් පරිස්කර මොනදක ලහාගන්න ග යාගේ ගන දන්න නැති කරුණු දෙකත් තියවන බමුණෙක් වුණාට බුද්දුහාමුතුර ඒ අදන්න බමුණ ඉ්නිවෙේ ඒක නනිසාරවාක්නගත් නත බුදදුහ දුරලංකට යල් නොන් ෑැන ඇතලමඉගේල්ලතනයි සවවිදා සොලොස් පරිස්කාර බුදුහත දේශනා කරට පස්සේ කටද බමුණන හිල්ලහර බාර මරන්න ෙනබ සත්තු ක්කෝම ලියර ලියහල නිදාස් කල් ලැරිය. එක බුද්දුහාදුර කියලදන් එක තන කොළයාකට තානයක් කරන නැතුව යාගයක් කරන කෝමදගේක. ඒකයි බුදුහාමුදුරුව හෝ එතන්ට ගත්තේ. එචන පිනතිනි එයා හස්සිහසිය ගව යස්සීයයි කොකුල් වස්සියයයි එල්ලුවාස්සිියයයි බැටලු වස්සීයයි ඔක්කෝම ලනු ලිහෙලිය. පිරිිසුජ ලේ පානය කිරේවා ලෙල් පාටු තරා ඩුබව කිරේවා කියලා ඔක්කොම ලියලැරිය. කෝට අත බමන බුදුහන්දුරගේ දැනගත්ත කොහොමිද නිවැරිදිව යාගයක් කරන්න හිතාවෙන් තුොරෝ. එචර ඒවගේ බැලුවම් පසේ පින්නතුනි. ඔය විදි බුදුරජාණන් වහන්සේ දැම්ම කසීබා රත්්දාහච බමුණත් තමන්ගේ බමනිකුගේ රාජකාරිය අවුට වගගේ බාර වෙලා තියෙන්නේ එක්යි එකක්. ගීම ගැනීම යාග කිරීම යාග කරවීම දන්දීම දන් පිණි ගැනීම. දානම් ප්‍රතිග්‍රාණම්. එති නමු මෙයා ඉන්න වෙන තැන මෙයා ගෝවී. එතු ඒක දේරය නවා පොත්පත්්චල මෙ වෙන වෙන සංග්‍රහගල තියෙන මෙයාටක මෙයාට මෙයාට මේක ශත්ත්‍රියන්ට යිති වැඩට වෙනම බමුණන්ට අයිති වැඩ වෙනම වයිශ්‍යන්ට වශ්‍යන්ට යිති. දමසා ගොවිත අේ බිටි සුදුුතු මාල වගේ ය ඒගේ හදදන කටිය බොහෝම පුද්ධම තරම් පිවන්ත සිටුව හදදනිි කෙරේ අපි කියන ජෝතිය ජටීලමෙන්න්ඩක ඒ කටටි පුද්දුම තරන් සෞබාගේ සම්පන්න පින්වන්ත අය වස කිය පොත්් පත්වල මහවග පාලි සඳංවෙලා තියෙනවා එක පාරක් හැෑවම හත් පාර කෑවේ නෝලුයාගේ කුමරේ ගේ පින්වන්තකම් සිතුමාග එදොර පින්නජන ඒ වගේ හදදනාම හිටිය කෝසලයේ මඟදේනෙනේ කෝ කෝස දේශී බුද්හන්තුර ඩීටත් කෝසලයේ එනිසා කෝසල දේශී හරි පාසනවාන්ත සෞභාග්්‍ය මත් දේශයක් කෝසල දේශය අපේ ලංකා වගේ අතරගුණකටොඩ විශාලයි. ගම් අසුද්ද හත්තීමකි.ඒස පින්නදන ඒ වගේ බැල්ලුුවෙන් පස්සේ මේ කසී බාරදවාජ බමුණගේ කොඹුරයා හාන ද ඇත්වෙච්ච සූධනවෙච්ච දවස බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මේ කසිී බාරදවාච බමුණගේ හේතු සම්පත් දැකළ මෙ තෙන්ඩ වඩිනුතෙන්ට වැඩල කසිී ාරදවාජ බුණ කියෙන හම් පිච සමන කසාහ මෙච්චේ වපහමච කසිීත්වාච වපිත්වාච බුජාමි තම්පිස්වමන කසස් සුචේ වපස් සුච්චේ කසිසාච වපිත්වාජ බුංජායි. මම මහන බුදුවාන්දට කියන්නේ. මම ස්්‍රමණය සීසාාල වපුරල ඒව කරල මම ඒවයින් ජීවත්වෙනවා. ඔබටත් පොළුවන් සේසාාල වපුරල මේක ඇැන්තැන්ුල ඇවිදින නැතුව හම ජීවත්වයෙනන පුොළුවන්. එත්සරල් බුදුරජාණන් වහන්සේ මෙහිදී. ආනටාන ඥානයේ විපාක දන්නා නුවන බුදුහන්දරන්ගේ දසබල ජානක නහලතීරවේ. ස්ථාන අස්ථාන දන්නා නොඕන විපාක දන්නා නොඕන. අදිීවසේ බුදුහාමුදුරන්ගේ දසබල ඥානයක් චතරුවා යිසාලධ ඥානයේ දසබල ජානයඇත්ති වුණු. ඒනිසා බුදුහාමුදු දන්නව යම කීයුතු අවස්ථාවක් දන්නවා කියන්නෝ නැති අවස්ථාවත් දන්න. එේනිසා බුදුරජාණන්ේ යම කියීුතු වෙලා විදිතමයි කියන්නේ. ඒෝදතම් පවර මනු ගේසු මනුචයන්ඇතල ේෂ්්‍ර දම වක්තු වරයා. බවට පත්තුනේ නියම වෙලාවට ටූමනාදේ කීම හේතුට අනවශ්‍ය දේවල් නෙවෙේ. අදාාල නැති දේවල් කතාග්‍රේනයි. අවස්ථා වෝචිත බව. එතැලට ගැලපෙන විදිට බුදුහමතු දන්නවා මෙ තට වන්න ඒකතමයි. ඒ හනු කසිීභාර්‍යචජි පපනට ගේ බුවන්ම් බණපටන්ගන්න චුව ඔහු අරම කිව්වට පස්සේ. න්න බුදුහාමුදුරු තමන්ගේ මතුරකාට බයින මමත් ගොවිය මමත් කු විය මමත් සේසාල බපුරල තමයි ජීවත්න්නේ එතුරේ බාරදජ බනානු ස්වාමීනි මටරම් පේන්න කෝ ගොම්බාන ක හරක බාන කෝයොත කො විය ගාකෝ නගුල කොබ ජාද බුදුහමදුරන්ගේ නු ඔන්න බුදු පියාරන් වහන්සේ කසීබාරදධදජ බුණනග මේ අවස්ථාව පස්ුබවිම් කරගෙන බුදුරජාණන් වහන්සේහිදී ඔහුට යම් ධර්මියයක් පැදිලි කිරීම සඳහා. මේ අවස් ජවස්ථාව නිර්මාණය කරගන්නවා. මේ සූත්‍රරය තරක්නික උපාලි ූත්‍රය වුනත් යෙම උපාලි ෂූත්‍රය වනත් ප්‍රශ්ණන මාලාවක් අහගන ග යොදාගෙන ගල්ලා මේකට දෙන බොලන් මුත්තර මේක විසරයි වෙන උත්තර ඇතුන්ත් මේ කියල පරාදයි කියල හෙම සලිටුවන් කරගෙන මාස ගානක් මේ පණ්ඩ පත්තතිර පුරුදුපූර්ණ වෙලා බුදුහාමදුර ලඟට යනු. බුදුරජාණන් වහන්සේ පළවිනි ප්‍රශ්ටේදෙම දෙන උත්තරේ පලි ගරෝපතියාව. තන්කරම මානිසික වික්‍ෂිප්ත බාවයට පත්ති නෝගී තවුල් වේනවා. එත නිදලා බුදුහාමමුදුරන්ගේ වචන හන්න ්‍රාවකය බෝට පත්තිනවා. ඔපාලි ගුරුව පතිපතරය. නිගන්ටයන්ගේ ප්‍රධානම දායකය නිගන්නත පපුත්තය. ඒයාගේ නිගණ් නාාතපපුත්තක ශාවකයන්ට නිබන්ධවම දරුවන් අැර ජැනිල්ලරල ආසන් පිරිර කළ ධන පිරි කළ ිම්පතල ඇති කරළ තිබිච්ච නිව උපාල් ගුවපතියගේ නිියෝස. එචර පින්නචන ඒ වගේ උපාල ගුරුවපතියට ඒය සුදුස අවස්ථාවිදි බුදදුහම දරෝට කරුණු කියල හෝ නිගන්ට ශාවකයයක් අන්තිමට බුද්ධශාවකය බවට තෙරුවන් සරණ ගිය උපාසකයේ බෝට පත්වන්න. ආලෝක සූතරෙ තියම ආලෝක සෝතරෙත් බුදුහාමදුරු ගියපු ගමන් බණ කියන්නතු ආලෝක යක්ක්ෂය එකේ ප්‍රශ්නහන පටන්ගත්තර ඒගත්තර පස්සේ ඒවා ඔස්සේ ඔහුට ධර්මය පැහැදිලි කරදීම තුළ ආලෝක ක්ෂයක තිබිච්ච දරුණුකම භයනකව නැත්වවෙල ඔහු යාපත් කෙනෙ බවට පත් කරන්නට බුදුරජාණන් වහන්සේ ස්ථාන අස්ථාන දන්නා නුවන භාවිතා කරන කටයුතු කරව. එචන පෙන්වතින මේ ම සඳහන් කර මේ ශ්‍රද්ධාවගරනීම පටන් ගත්ත ශ්‍රද්ධාව කියනකි අවචතාවේ වැදගත්කම අපි යන ගමනට කොච්ච අවශ්‍යද කියන කාරණවල් බුදුරජාණන් වවා දමත සදධා බීජය ්‍රද්ධාවන්න පටගත් ශ්‍රද්ධාවතමයි බිජුවට ඒවගේම තපු බුට්ටි තවසතමයි වැස්ස ප්ඥා තවමයි ියගස් සන්නගුල්ල ආදිවසේ බුදුහාමුදුරනු තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය අංගයන් මෙයා සමාන කරන. එචවර පෙන්නුති නහෙම සමාන කරමින් ඒ ස්‍රද්ධාව පිළිබඳව සඳහන්ගන්නකොටට අමුලිකාස් ්‍රද්ධ ආකාරවති ස්‍රද්ධා කියන කරුණු ප්‍රබේදය මුලින්මේනවා. අමුලිකා ්‍රද්ධා කල කියන්නේ හේතු වක් නැතුව ඉබේම තමන්තුල ඇති වෙන අගක්පුලක් නැති පැහැදීම. අමොලික සවද්ද. ගැ තු ඒතු කාරණස් සරකළ බාල බුදුරජරණන් වහන්සේ ධර්මරත්නය තංගරත්නී ඒ උත්තුම් ත්‍රිවිදරත්නී අප්‍රමාණු ගුණයන් පිළිබඳ වොහිතල බාලා ඇතිිකරගන්න උසද්ධාවනවෙේ. අමොලිකවද්ධ. අගක්මුලක් නැතුව නිකම් පැහැදෙනු ගතිය. අන්න ඒ අය ලේසියෙන්ම රදි මගවල්ලෝට වැරදි දුෂ්ටිවල්ට වැරදි ලබ්දිවලට තල් විලා ඕන කෙනකුවට නොම්මගට එක්කයි යන්න පුළොම් පිටිසක් ඉන්න. ඒත් අයතම අබේ ්‍රදධාවතති එු තිබනට ඒක මනාව පිටපු සදධාවක් නෙවෙයි. ඒ නිසා එබන්ය බොම ලේසියෙන් වෙනස් සම්බුඩික සද්ධ. ආකාරවතිය ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක ඉටඩ වෙනස්. යම් යම් බදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළුවඳද සංගා පිළිුවඳ වූ යම්යම් හේතු මත ඇ්චු වෙන්නව ශ්‍රද්ධාව දැන් සෝනදඩ සූත්‍රයේදී චම්පයන් ග්ගරා ඔකරණිතීරේ එහෙමන මේ කොස්සොල් රජ්ජුරුවන්ගේ කොසල් රට එක දෙවුණුම නගරයක්න චම්පාන කර සෝනදන්ඩට රජ්ජුරූ කොච්චර සෝන දන්ඩ මේ සමාජ පිළිගනීමති විච්ච පොජ්ජලයෙද කිය කියනවනම් වයසයගනුත් තේමයි වයවෘධ භාවෙනුත් තේමයි දැනමෙනුත් තේමයි. එයාට රජ්ජුරු රාජ පෝජිතක කෙනෙක් ස සෝර් එයා එයාට නින්දගමක් වගේ ගම්බුරයක් වගේක දීල තිබුණ ඕට ජීවත් යෙන්න්න. ඉඳ ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ නගරයට ම්පයන් ගරාපොකරණි කියන ලස්සන සුන්දර ස්ථානයට වැඩම කරපු වෙලාවෙෙන මේ සෝනදඩ මේතෙන්ට එන්නේ. සෝනදැන් රත්ක සාකච්චාවට වැටිලා අන්තිමට බුදුරජාණන් වහසේ සෝනදන්ටගෙන් ගහනු බමනෙක් වෙන්න කරම කීයක් ඕෝලද. තෝ කියන කරුණු පහක් ෝන.ඒ කරුණු පහවු විස්තර කරනවා. එස එකන්න 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 එක බුදුරජාණන් වහන්සේ මේ කරුණු වල තියන? ඒ කරුණු ෝල අනවශ්‍ය භාවය පැහැදිරිි කරනවා යම්යම් ප්‍රශ්නහල අන්තිවර සෝනදන්ට පිළිගන්නවා සීල පඥ්ඥාණංචි ලෝකයේ අග්ග මක්කා ඇති. අන්තිවට එන්න එතින්ට එනෝ මෙයා සෝනදන්ට බවන සියලයා ප්‍රඥාව තමයි ප්‍රධානවෙන්න කියන තැනට මේ මත්තයට දුරජාණන්හන්සේ අදහසට ඔහු අනකූල වෙන අනකෝලවෙලා එක බුද්වාමුදුර කළ පැදිලා කියන ස්වාමීනිි මම එක විශාල සමාජ පිළිගැරීමත් තියෙන කෙනෙ යටටම ඔක්කෝම දේවල් බලවක කඩාගන එක පාට බුදහතරට ලඟට එන්න බෑහැ. වයිසනුත්තේමයි තමාජ පිළිගෙරීම යායට එකපාට මේ කියියලුම් බලවේක කඩාගන්න එන්න තර ශක්තියක් න කිව් බදුහන්තරට ස්වාමීනිි මන් රතයේ යනකොට මේ හිසේ දාලාලතියන හිශ්වසු මයිංකලමං ගරු කරනම්. මං බැස්සි ැයි කියල මාත්ත එක්ක අමනාපයක් හිතන් එපා කියලක් බුදුරජාණන් වහන්සේට කිව තමන්ගේ හදවතිය තියෙන ගෞුරුුවය ප්‍රකාශ කරාට ප්‍රකාශ කල්ල එහෙම නච්චුව මේ තමාජි පිළිගැනින් වනු ඌට එකවරට මේ අවස්ථාවට එන්න බැරිනිසා ඒවා මේ අමුත්ක් කිහිතන් එපා කියලා බුදුහන්දුරගි එල්ලීමක් කල්ල තමයි. ඒ අවථාව නිමාවට පත්වුණේ එචර ඒවගේ පෙන්නතින ආකාරවති ශ්‍රද්ධාවගෙන් ඒ වගේ බුදුහාන්දුර ගෙන ධර්මය ගෙන සංඝයාගෙන ඒවා යම් යම් වටිනාකන් දේරුන් අරගෙන ශ්‍රද්ධාව ඇතිකර ගන්න එක ඒක නිවනට ප නිවන් මඟට පවා ඒතුවන අවස්ථාව එචර ඒළඟට ලෞකික ශ්‍රද්ධාව ලෝකෝතර ශ්‍රද්ධාව කියලා තවත් බෙදීමක් තියනවා. ලෞකිගේ ශ්‍රද්ධාව කියන සාමාන් වසේ පිට ඇතිවෙන්න කැඩැන්න පුළුවම් බිඳින පුළලන් වෙනස්වෙන්න්න පුළන් එක පැතිවලට යන් ඉට තියෙන ්‍රද්ධාව. හැබැ ලෝකෝතර ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතිනි උජකෝනාම සෝමක් ගෝ අභ්‍යානාම සහ දෙෙසා. රස්තුව අකූජනෝනාම කියලා කියපු විදියට රජුූ මාවත අවතීරණ කෙනෙකු රිජෝ මාවතය කළ කියන්න පිවතින නිවන්මගෙන. ත ටුන න් පසේ ජු පටිබන ෝතු ගන්න ඉති ඒ ර්ගකට වටනම එයා වෙන වෙන පාරවල්ලෝට යන්නෙන සිකෙරෙ බෝර පත්වනවස්ථාවනි. අන්න ඒ විදිහට ලෝකෝත්‍ර මේ වසයෙන් ඇටිවන පැහැදීම සෝවාන්වීම ආරම්භ වන පැදීමටගන්න ලෝකෝත්‍ර ප්‍රඥාව ශ්‍රද්ධාව කියලා. ඒවගේම ඊළඟට තවකාරණාවක්තමයි සම්පසාධන ස්වද්ධාව. සම්පස් කන්දන ශ්‍රද්ධාව ආදිවශයෙන් තවත් බ්‍රබේද කේපයක් මේ ශ්‍රද්ධාවී තියෙනවා. එතු සම්පසාධන ස්්‍රද්ධාවකෙන මුලින් සඳහා කරපු විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංගරත්නී ගුණ අනුව ඇතිකරගන්න ්‍රද් සම්පස්කන්ධන ්‍රද්ධාව කරකෙන අපි ඊට එහා යම්යම් දේවල්ුලින් අප වලක් වන්නවූ හේතු මත ඇතිවන්නව ශ්‍රද්ධාව. ඒවගේීම ඉරන්න තවත්කාරරාවත්තියන සම්පසාදරව සම්පස්කන්දන ශ්‍රද්ධාව ඊළඟට සද්ධහන ශ්‍රද්ධාව සද්ධාන ස්‍රද්ධාව කියලගන ස සද්ධ ආලෝක ශූත්‍රති සදධානෝ අරාතම

ඇ ෝගයන් කාම ඕගේ බව ඕගේ දිිට්ටියෝග අවිද්‍යා වෝගේ ආදවසඳ අදධාන අරහතම් දම්මන් නිබ්බාන පත්තිාව අර්ැත්තු ධර්මය අ සද්ධාන කියන්නේ අධාන කියන අදහස අදහනුව කියනකින් අර භක්තිවාදය තුළ්ුවනිිකන්ුව බුදුහන්දුරුවන්ගේ මේ ධර්මය විශ්වාසක කරගෙන කටයුතු කිරීමයි. එතන හින්නේ අලෝක සූත්‍රි තියන සද්ධානු අරාහතං එතන ඒ සද්ධාන ශ්‍රද්ධාව. එසර ඊළංඟර ආගම ශ්‍රද්ධා ආගම ශ්‍රද්ධා වී කියල කියන්නේ අපේ ලෝතුර බුද්දු පසේබු්දු මහරතන් වහන්සේලා විශේෂයෙන් බුදුර ජණන් වහන්සේලා වගේ උත්තමයෝ නියතවිවරන් ලබන එකක් තියෙනවනි එ නියතවිීවරණ ලබපුූ අවස්ථාව ඉඳල උන්වහන්සේලා විශේෂයම පාරමිතා සම්පූර්ණ කරනු. ඒ පාරමිතාවන් සම්පූර්ණ කිරීමේදී ඇතිවෙන ස්‍රද්ධාජි ගුණයන්ට කියනවා ඒ වගේ ආගම ශ්‍රද්ධාව කියලා. ඒවගේ අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග පලයන් ලබාගත්තර පස්සේ. තමන්තුල ඇච්චි වෙන වෙනස් නොවෙන ස්‍රද්ධාවත මේ අධිගම ශ්‍රද්ධාවම. ඔත්තපන ස්‍රද්ධාව කියලා කියන්නේ ස්ථාවර බවට පත්වෙච්ච. අච්චල ස්‍රද්ධා කියල අපි කියන්නේ ශ්‍රද්ධා වෙන නවෙන සු කෙනෙක් බවට පත්වන. අච්චල ස්‍රද්ධාව. අන්න ඒකට තමයි ඔොත්තපන ඔත්තපන ්‍රද්ධා කියලා කියන්නේ. එචවල පින්නති අනුපබ්බ සික්ක අනුපොබ්බ කිරී අනුපොබ්බ පටිපදා කියලා. මේ බුදුදහම අනපබ්බ සිික්ෂාවක්. අනුපොබ්බ කෙරියාවක්. අනුපොබ පටිපදාවක් කොසෙන්නේ හොඳුරුවන්න්නේ. ක්‍රමාණුකූලව යන ගමනක්න මේ තුළ දක්වොල තියන්නේ. ඒමතු අරෙම්මෙන් අතර මැදින් පැනලේ අන්න පුළුවන් ගමනක් නෙවේනි. ක්‍රමානුකූලව අනුපොබ්බ සිික්ෂාවක් කොසේෙන් අනුපුබ්බ කිරියාවක් කොසේෙන් අනුපබ්බ පටිපදාවක් කොසේෙන්. එතට ඒක පටන්ගන්නේ ශ්‍රද්ධාවෙන්නේ සද්ධාය උපසංකමති උප සංකමිතුවා ආසීවෙති ආසීවිතා සෝතං ඕධහති ඕදහිත සෝතෝ දම්මන් සුනාති දම්මන් සුත්්‍ර ධාරීති දතාානන් දම්මාන අත්තං උපපරික්කති. අත්තං උපරිකතුෝ දම්ම නිජ්්‍යාන් කාන්ති නිජ්්‍යාන කන්තියා පසිීදති සිේදිත තුළ හිත තුොළිත පදාති. ස්වද්ධාව නිසා එළමෙනු. එළමු එම නිසා ලඟින් වාඩි වෙනු. ළඟෙන් වාඩීම නිසා කන්දක යොමු කරනු කන්දක යොමුකිරීම නිසා බනහනෝ බණ අහනකොටට ධර්මය ධාරණය වෙන ධාරණය වීමනිසා ධාරණය ව දහමේ අර්ථය තමන් හිතන්න පටන් ගන්න අර්ථය හිතනකොට අර්ථය තේරෙනු අර්ථය තියෙන්ෙනකොට මේ ධර්මය ගෙන පැහදිී මැ්චි වෙන අන්තිමට මේව තුළයිති තුලේති කියලා කියන්නේ අනිච්ච දුකනාත්ම කියන තිලක්්ෂණය කර යොමු වෙලා තියනෙන තිරක්්ෂන බෝධයර. අනිච්ච දුක්කා නාත්මාදි වසේ මෙෝ බලනෝ එ දක්කිනම්. එතර ඒකට කියන අනපබ් සික්ක අනුපොබ්බ කිර අනුපුබ් අටිපද ආරම්භ වෙනි ෂ්්‍රද්දාව. ඊරඟට උදේ පාන්දර ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකී දිහා බලනෝකින් ක අපි අහල තියන. ඒ ලක දිහා බලන්නේ මහාකරුණා සමාපත්තිල සමවදිලනි. ඒ සමවදි ලෝකයේ දිහා බලනොකොට බුදුරජාණන් වහන්සේ බලන්නේ පං්ච ඉන්දිරිීධර්ම තියනෝ පංච බලධර්ම තියනවා. එචෝට මේ පංච ඉන්දිරිිය ධර්ම මේරීමට පත් වෙච්ච පොජ්ජුරුවෝ ඉන්නවාද කියා. ඒකෙ ඇත්තරම කියනවා නම් ම ශද්ධාව කියන අපි තුනුරුවන්ගෙන් ආරම්භරන ශද්ධාව බුද්ධසරන ගච්ාමි දම්මන්සරන ග්ාම සගංසරනන් ගච්චාමි කියන තැන ඉදලන මේ ශ්‍රද්ධාව පටන් ගන්න ඒක අනන්ත සස්සට පුරාම ගමන් කරන ධර්මතාවයක් නිවන්දක්නා ජාහි දක්වාම අපි තුළ මේ සද්ධාව කියනක බලපවත්වනවා එතුර පෙන්න්නතින ඔය විදියට මේ සද්ධාව කියන එක අපිට දැ ඉන් පංචි ඉදිරි ධර්මෝොලිද සද්දාා ඉන්ද්‍රිය වෙරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඥ්ඥා ඉන්ද්‍රිය බොදූරු බලන්නේ මේවා පරිපූර්ණ භාවයට පරිපාක භාවයට මේරුුණු ස්වභාවයට පත්්‍රලා ඉන්න අය ඉන්නෝද කියනකයි. ඒ පරිපූර්ණ භාවයට පත්ච්චාය තමයි බුදුරජාණන් වහන්සේට නිවන් මඟට අවතීර්ණ කරවන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ සම්පූර්ණ වෙලා නැත්තං එබදුවයට දැබු දුහාදුරගේ කාලෙ කොච්චර අය බනැඇහද හැම කෙනෙක්ම එදඒ ආත්ම වලදීම නිවන් දැක්කෙන හැනේ ඒහැන අපි අහරතීරනේ මේ ඒ අහනයගේ දැන් උදේශයෙන්ම නිවන් දකින අයින්න නිදදේශයේදී නිවන් දකින අන්න හට නිදේශේදී නිවන් දකින අයි පොජ්ගලුවෝ තමාරයි එවෙලාම දැන් මේ ගොඩඩ හාමුදුරු වගේ අය ඒ වගේම පෝලිත පිරිවජී වගේ එවෙලාම නිවන්දකින් හේතුවාසන උ්ගරිතනෝ කියන්නේ විපචිතනෝ නෙය පදපර්ම කියලා කියන්නේ. උද්ගරිතඥෝ කියල කියනය ඒ අය ඒ ආත්ම භාාවයේදීම ධර්මවබෝදධී ලබනු. සහර විස්්තර කරලා දෙනකොට තේරෙනවා. සවහාරයට උදාහරඋපම කත්තන්දර මගින් කියනකොට සේරෙනවා. සමහරයට එකම වස්ථාවක් නැචුුණ සසරට ධර්ම වබෝධයට හේතුවෙනවා. පද පරමපුද්ජිලෝ. එසන පින්දදින ඔය විදියට මම මේ සඳහකරේ පංච ඉන්ද්‍රයේ ධර්ම වලත් ප්‍රධන කාරණාව වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධ වෙන්තමයි ස්‍රද්ධ ඉන්ද්‍රිය වරිය ඉන්ද්‍රිය සත්‍ය ඉන්ද්‍රිය සමාධ ඉන්ද්‍රී ප්‍රඥා ඉන්ද්‍රී කියන ඉන්ද්‍රී ධර්මයන් දියුණු කර ගැනීමට ආරම්භ කරන ගමන ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාගුණය. ඉතුළ පංච බලධර්මයන්. ර්‍රද්ධා බලය විරිය බලය සතති බලයේ සමාධ බලය ප්‍රඥා බලය. පංච බලධර්මයනුත් ආරම්භවෙනි ශ්‍රද්ධාවෙන්. එල ශ්‍රද්ධාවේ දැන් ශද්ධාවයි භක්තියයි කියලද දෙකත් තියනනි. ක්ති පිළන් බදුවහ මදරුවන්ගේ ධර්මයතුුරු සදහන්ගෙනවා එ භක්තිය කියන්නේ දේවවාදී ආගම්බල අය බක්තියෙන් දෙවියන් අදහන්නේ බය පදනම් කරගෙන භක්තියට පසුබං වෙන්න බීතියයි පෙන්නතින බහුන්වේ සරණං යන්තේ පබ්බධානි වනානිච්ච ආරාම රුක්ක චේත්‍යයාන මනුස්සා බය ජ නේතන්ක සරනන් කෙම නේතන් සරන මුතම නේතන් සරන මාගම්ම සබ දුක පවච ගක්කයි සරණයන ප බහු විසාරණන් ගති පරුවත වන පරතිකන කද දජවකි ල අපි කියන අප විස්තර විස්තර කරන්න හමල් පළචළ ඒවගේ විශ්වාස තියෙනවානේ යම්කිසි පරතික දෙියකෙන්වා කියලා ඒවාගේම බහගේ සර පබතන කැලවන ඔයි කැව නකට අයින ියට කිය කොළතක් ගලයන්නේ කඩල හල වගේ ම්ම මිස්්වාය ආරම සිතලන ැ ති ම අරම ඒ දැ අපේ තු හිතාලවන තැන්තින ගනේමගේලකයි බෙලතිීම ති ඒවා ඒය මේ තෙරුගුාම ලිතියෙන ඒගේ තැ අවට පරිිසරිය තුුල සුන්දරත්වයක් තියෙන. ඒඒ වගේ ආරාම ආහරම කැන බෞද්ධ පන්සල්කන එක නෙවේ තමන්ගේ හිටට ඇදිව යන්න තැන් තියෙනඒ වගේ ආරාම අපේ රටට තියනවා ඉන්දියවෙත් තියනවා ව තැන්ගොලත් තියනවා. ආරාම රුක්ක කියලකන්න අවුරදු සියගන්නම් හැදිච්ච දැන් අජපාල රුක්ක දන්නන බේ බල ලට්ටිකාය බලිගහත්තිබනි අර මහා වඩම් පාවිසය කියල බුදුරජාණන් වහන්සේ මේ නිකධාරාමය වැඩවාසය කරන කාලය මද පෙන්ටිකාදි ශූත්‍රල සඳහග නීදියට ලොක බෙළගහක් කඇට බුදුහන්දුරු වැඩන්නනේ දඩ පානත් ඇතින් ද ඇවික නැවිගරන ඔතෙන්තැවිලන බුදුහ කින්ින් වාදී සමනෝකි මක්කාහි කියල ප්‍රශ්න දෙකක් අහැන්නේ ඔබ හන්සේ මනාද කිනම් වාදියද කියලා කිය මො දර්ඩපානී දේව දත්ත පක්ෂිකය සාක්්‍යත් තමයි දෙවදත් හන්තුරගේ අදහස පිළි ගත්තගෙනෙ. ඒයි බදදුහන්තුරලගේ අර ප්‍රශ්්‍රහන්ි. එතුර ඒමගේ දැන් සුනක් අත භික්ෂුව සච්චකගින් ඉගෙන ගත්ත කෙනෙ. සච්චිකන විශාලමහනුවර ඔක්හෝම කුමාරුවරුට ඉගැවී සච්චකෙන සච්චක අදහස. හතුල චිස ච්චක දිම කියල තිබුණ දිගින්දෙකටන ි්ඥානයක් තියනවා කියන එක මේක හරි අමාර රනාවක් ගලවන එක එකන ආත්මවාදයෙන් නාත්මවාදයට එනවා කියන එක විශාලම දැනුමුකින් එන්න ඕන දෙයක් නැත්තම් බෑ ආත්මවාදී කියන එක අපේ ලඟ පරම්පර ගණනාවක් මුල් බැහැගෙන මම කියන බුදුරජ්ණන් වහන්සේ ඔය සමාරෂූතරෝදමේ එය විස්තර කරලා තියනවා. මේ විශේ සයෙන්ගය දැ ජෛනවරු කියන්නේ පස් කැටෙකට දියබින්දුකට තන කොල එක පව පණ තියෙනව කියලන්නේ බුදුරජාණන් වහන්සේ වාසට්ට සූත්‍රයේ දිී විස්තර කරනෝන. ඒ දක්වල තියෙන නේ වාසෙට්ට අධ සූත්‍රෝද කරුණු දක්වල තියරන ඒ පෙළිමද. දැන් ගස් කොළංගල මේ ප්‍රාණයක් තියනවා කියන උග්‍රවන් සවාධයක්නේ ජෛනාගම කියන එක. දම ග්‍රවීනිසාවාදයක් නවනි. ඒනිසා සමහරය බුදු දහම තුළ පිළිගනීමට පත්වේ නි නැහැ ඒසෝ සමහර ඒගෙන හැනේ කාන්තමට කාන්දම ඇැදනයි කියලාගේ සම්මරය එකගත් අතදා බැරීම් කරල තිීරනෙන ගස්කුළංගල පලතියනව දක ක්ගෙන සමමාරයයේ ගස්කොළංගලත් අනුකූරතාවයක් තීරනි සූරයාලෝක පැත්තර හැරෙනවා ඒ වගේ යම්ය නම් තාවයන් තියනෙන මේ පරොඳ විිග්‍රහ කරන ගත්තු කියන කාන්දවුවට කාන්දමක් ඇදනයි කියලා ඒ ගස් කොලංගුලත් යම්යම් අනුකූලතාවයක් අපට තිබුණගෙ ේගේ පනත් තියෙනවා කියල කෝමද කියන්න කියලා තර්ග කල්ලත් තියෙනවා. වාසෙට්ටාති ශෂෝස්ත්‍රවයද න අනුවර්ග පිළිබඳ සඳ අංකරනවා නඒතියේේදති වාසට් ෂූත්‍රේද දීර්ග පිට්ටි දෙක පිටත් තියනගේ අනුවර්ග තියනවා. සර්පාදි සතතුන්ගේ පක්ෂීංගේ අනුවර්ගතියන සයපාවන් අනුවර්ගතියන. ඒදදි කියල මිනිසුගේම නුවවර නෑ කියනෙක තමයි මතුගල පෙන්නන්නේ. එචචර පින්නති ඔයි විදිරම අම සඳහන්කර බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන ග අපිට නිවන්දක්නා ජාෛදක්වාම අපිට පසුබිම්බන ධර්මයක් අපි මේ බණ අහන්න ඔක්කෝම කරණ ශ්‍රද්ධාව පෙර දරිකරගෙන. ඒ නිසා මේ බනහන්න එකින් අපි තුළල සද්ධාදය ගුණදාම් තවතව දියුණුවට පත්තිෙන. බුදුරජාණන් වහසගේ ගුණ ඉතිපෙස්වභග වාරන් හද ධර්මය කුණ ස්වාක්කතු ආදිවසේ. සංගයාගේ ගුණ සුපටි පන්නවා ආදවසේ. මේවා අතරම මේ බුදහාමුදුර තුළ මේගුණ තියෙනවයි ධර්මය තුළ මේ ගුණ තියනවයි. සංගයතුළල මේ ගුණ තියෙනවයි කියන එක හඳුනාගන්න නම් බන් අහන් ඕොන වැඩි. ධර්ම ශ්‍රවනීත තමයි අපිට ඒ ශ්‍රදධ්‍යාති ගුණ දහම් අප තුල පිහිටුවා ගන්න දියුණු කරගන්න. ඟ පැදිෙන ධර්මශ්‍රවනයකිවීමේ. ඉ එම නිසා පෙන්වතින ඔය විදියට මංකවති මේ පෙන්නතුරුන්ට අමෝලිකා ශද්ධ ආකාරවති යහද ලෞකය සද්ධාව ලෝක ත්‍ර ස්‍රද්ධාව සම්පසාධන ස්‍රද්ධාව සම්පස්කඳන සද්ධාව ඒ වගේම සද්ධහන ශ්‍රද්ධාව ඔත් අපන සද්ධාව ආගම ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාව කිය අවස්ථාවලයට කිසි බාර ද ජ බමනට. බුදුහාමුදුරු මේ සද්ධා බීජං කියෙල මේ පටන් ගන්න ස්‍රද්ධාවමයි බීජය අන්ධෙට සෝවවාගදී මග පන ලබාද දෙෙන්නෙත් මේ ශද්ධාවනති බීජය. මේ පින්නුතුන්තුළත් මේ බීජය තියරු. ඒනිසාන මේ සද්ධනතුව බනහන්නු ඇවිල්ල ඉන්න. ති ඒකකිනි සාපච තුලත්ේ ශ්‍රදධාව නමති බීජයේ දියවුණු කරගන්න. ඉස්තිරසාහ රිකබෝට පච්චිල. චල සදධාවවිස් අච අචල සද්ධාවවදකක්වා ගම කල්ලා. ද්ධි අච්ච්පසාාද සමන්නාගත හොති දම්මේ අවච්චපසාාද සමන්නාගතති සගේ අවෙච්චපසාද සමන්නාගතෝති ආර්යිකාන්ද සිියල කියන චට්‍රියන් දක්වා ඒතුම් සෝවාන් මඟඵල දක්වා විතරක් නෙවේ ඒතුරුම් ආරිය මාර්ගයේ ආරයේ පලියන් අක්ෂාක්ෂාත් කර ගැනීම සද්ධාත් අපචුල්ම ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සද්ධාජික බුදුර, වීරාධික බුදුර, ප්‍රඥාතික බුදුර ්‍රදධාව කියනි කත්. බුදුදවට පවා පසුබිම්ම එක ධර්මතාවයක් නිසා. අපිටත්ඒේ උතුම් තුන්තරාබෝධී එක්තරා බෝධීකින් චතු ශත්්‍යහ බෝධියයට මේ උතුම් කුසන් හේතුවාසන වේවා කියල සාධ කියල පාතන කලන්න. ඔවුලේ සහෝදර සහෝදරියම් සැමටත් දු අදරුවන්ටත් විශේසෙන්නි දුක් නී රෝගී සුව සම්පත්තියම සැලසේවා දීර්ගව සම්පත්තිීම ලැබේවා කියලා සාදු කියල පාත්සන කරන්න. විශේසිෙන් මිහි අඳහන් කරන දේශකෑනන් වහන්සේටත් නිදුක්නීරෝගේ සූයේ දීර්ගව සම්පත්තිීම ලැබේවා කියල සාදු කියල සෙත්පතැන්න. ඒවගේ වැදදිගත්ම කාරණාවක් කසිහ පොවත්තිීවදදල පෝජිනයේ දරනාගම කුසලදම්ම. ස්වාමීින්තරයන් වහන්සේටත් මේ උතුම් පින්ංකම් වල මුළල පුරපුූන් වහන්සේටත්. සියල සසරදුකෙන් නිදාශීමෙක් ලබන සාන්තු අමාමහ නිවන්දකිල්න්නට මේ කුසල් හේතුවාසනා වේවා කියලා සාධ කියල පාතනා කරන්න. සම්බෝධ විහාරි වත්මන් නායක ස්වාමින්න්දරන් වහන්සේට බෞද්ධයක් කාරිමඩ ලේටත් අපේ තුනරුවන්ගේ සරනින් මේ කටේතු තවත් වත්ටනින් කරගෙන යාම සඳහා සියලෝ ශක්තිය දහිරී වාචනාව ලැබේවා කියලා සාදු කියල පාත්තනා කරන්න. රටදෑවින්න විංචීවිත පූජා කළ සියලුම රණ විරුවන්ටාත්. මේ කුසල්වල් බලයෙන් සියලු සසලඳකෙන් නිදාශවී ලබන අමාමහන් නිවංසුවේම අත්පත්‍රීවා කියල සාදු කියල පාර්ථනා කරන්න. දෙවියන් ආකාසට්ටාචිබුම්මට්ටා දේවානාගා මහිද්දකා පඤ්ඥන්තං අනුමෝදි ත්‍රවාචිරංග්‍රක් අන්තුු ශාසනං ආකාසට්ටාචිබුම්මට්ටා දේවානාග මහිද්දිిකා పഞంతం అනුෝచ్ చిරంరखంతు දේశනం ආකාసట్టచබుම්මట్්ట දේවානාගా මහිද්දිిక పഞంతం అනුෝచ్చ్වා చిරంరకంතු පංසදාාතියේ ධර්මශෝනය කිරීම් දම් පඩු පෝජාකිරීම ආදීවසයෙන් ලබාගත්තාව කුසලයන්ගේ බලයෙන් මේ ගියාව් ඥාතින්ඇතුළුූ අපි හැමටම සාන්තව නිවං සුවයම අත්පත්ද.